सर तम है। हाँ हाँ गणेश, अरे अरे बोला का उधर में गणेश के हुए ओशानी याद मुकद्दे वो मानता मान सुबह संध्या प्रार्थना करना छोटा कहा अनिवार्योने අඩිරෝල ඊට පස්සේ කවහට පෙට්ටිය ඔක්කොම උතලගේ තියෙන්න ඕනේ. එතකොට අපිට පන්තිය වල ටික හොඳට පිළිවෙල නිරවුල් කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒක මොනවද රයි. හරි. මම මයික් ඔකේ රුදේ. සර් නිබන්ධන සර් ගෲප් එකට දැම්මද? නෑ තාම නිබන්ධන දැම්මේ නෑ ගෲප් එකට. මම කියන්නම්. මම ගෲප් එකට නිබන්ධන දානකොට කියන්නම්. මොකද මේ අපිට මේ පාඩම ඇත්තටම කුංචි පාඩමක් මහා ලොකු පාඩමක් නෙවෙයි. ලොකු පාඩම් වලට සර් ඔක්කොට නිබන්ධන හරි ගස්සලා තියෙන්නේ. ඒසයි නිබන්ධන දානකොට මම උතලට කියන්නම්. එතකන් අපි වැඩිකල් නකෝ සායි නිබන්ධනය දාන පුතලයි ගෲප් එකට මම කියන්නම් මොකද නිබන්ධන තියෙන අතරම අපිට පහසුයි තාම නිබන්ධනයක් දැම්මේ නැහැ දාදි මම කියන්නම් හොඳේ නැහැ හරි එතකොට මේ අපි ගිය සතියේ පුතාලගේ සංඛ්‍යා රටා කියන පාඩම කතා කරගෙන ගියේ මම හිතන්නේ මම උදේට පැහැදිලිව නිරවුල් හැම කෙනෙකුටම සංඛ්‍යා රටා හැදින්නේ කොහොමද සහ විශේෂයෙන්ම සාධාරණ පදයේ
පොදුපදේ නැත්නම් එන්වෙනි පදේ හදාගන්නේ කොහොමද කියලා කතා කළා. ඒත් අද අපි අලුතෙන් යාළුවෝ ඉන්න නිසා මම පුතාලට කියලා දෙන්නම් කොහොමද සාධාරණ පදයක් හදාගන්නේ කියන එක පිළිබඳව. ඊට පස්සේ ඒක කතා කළා. අද අපිට මේ පාඩම අවසන් කරන්න පුළුවන් වෙයි. මම ඉතින් සති කිහිපයක් කතා කළා. ඒ වුණාට සති කිහිපයක් ගත කළාට මොකද අපි අපිට ඒවැය ප්‍රතිඵල තියෙනවා. ආවට කියාර කතා කළේ නැහැ. හැම ගමනක් ගානම හරි ගස්සලා පෙන්නුවා. ඒ නිසා බොහොම පිළිවෙලට පන්ති වලට යන්න ඕන නිසා තමයි ඒ වගේ පුංචි කාලයක් අරගෙන කතා කළේ. එතකොට මේ වැඩේ හොඳට පිළිවෙලට කරගත්තොත් තමයි ඔයාලට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් වැඩේ අමාරු වෙන්නේ. හරි විතරයි. හරි. මම පුතාලට ගිය සතිය අන්තිමට කතා කරපු තැනට එන්නම්. චුට්ටක් මතක් කරලා දෙන්න අලුතෙන් යාළුවෝත් ඉන්න හින්දා. එතකොට පුතාලගේ ගිය සතිය අපි කතා කළේ සංඛ්‍යා රටා කියන පාඩමේ වර්ග සංඛ්‍යා. නැත්තම් අපි කියනවා සමචතුරස්‍ර සංඛ්‍යා. නැත්තම් අපි කියනවා හතරැස් සංඛ්‍යා. මොනවද කියලා කතා කළා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මම පුතාලගේ සමචතුරස්‍ර සංඛ්‍යාවල මොකද කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යාවල පොදු පදය නැත්නම් අපි කියනවා සාධාරණ පදය නැත්නම් අපි කියනවා n වෙනි පදය මොකද්ද කියලා මම පුතාලට දුන්නා පුතාලට මතකයි ඇති අපි ඒක කිව්වේ කොහොමද n වල දෙවනි බලය මොකද අපි කිව්වේ n වල දෙවනි බලය නැත්නම් මේක අපි කියනවා n ගුණ කිරීම n කියලා කියනවා මොකද අපි කියන්නේ n වල දෙවනි බලය නැත්නම් මොකද අපි කියන්නේ n ගුණ කිරීම n මෙන්න මේක මගේ දරුවන්ට මම කිව්වා හොඳවට පැහැදිලිව නිරවුල්ව මතකේ තියාගන්න ඕනේ අද ගණන් හදනකොට මේක ඔයාලට අනිවාර්යෙන්ම වමනා වෙනවා එතන මේක හැම එකනාරම ගැටලුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ මම පුතාලට කිව්වා තව එකක් ත්‍රිකෝණ සංඛ්‍යා මොකද අපි කිව්වේ ත්‍රිකෝණ සංඛ්‍යා ගීසත් අපි ත්‍රිකෝණ සංඛ්‍යා එන්දා අද අලුතෙන් ඉන්න යාළුවන්ට ත්‍රිකෝණ සංඛ්‍යා හදාගන්නේ කොහොමද කියලා කියලා දෙනවා ඒ නිසා යාළ කලබල වෙන්න එපා පුතේ අපි බොහොම පිළිවෙල කතා කරගෙන යන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවෙත් පොදු පදය නැත්නම් සාධාරණ පදය නැත්නම් පද අපි n වෙනි පදේ කතා කළා පුතේ මතක ඇති මෙන්න මේක තිබුණේ n වරහන් තුරෙන් දාන එක බෙදීම කීයද 2 මෙන්න මේක තමයි අපි කිව්වේ මොකද්ද ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදයේ චුට්ටක් මේ පාඩමේ අමාරුයි නැත්නම් සංකීර්ණයි නිතක් නැත්නම් ගැටලුයි කියලා කියන්නේ මෙන්න මේ කොටස් දෙක සමචතුරස්‍ර සංඛ්‍යායි ත්‍රිකෝණ සංඛ්‍යා තමයි චුට්ටක් ගැටලුයි කියලා කියන්නේ හැබැයි පුතේ අපි මේකත් හරියටම අවබෝධ කරගන්න ඕනේ විභාගෙදී බොහෝ ප්‍රශ්න වලින්නේ සමචතුරස්‍ර සංඛ්‍යා නැත්නම් මොකද ඉන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා ඒ නිසා මේ දෙක අමතක වුණොත් නැත්නම් මේ දෙක බැරි වුණොත් මේ දෙකේන ගාන හදාගෙන බැරි වුණොත් පුතේ ඇත්තට මේ පාඩම කතා කරන්නේ තේරුමක් නැහැ ඒක නිසා මගේ දරුවනේ සමචතුරස්‍ර සංඛ්‍යා වලින් අද ප්‍රශ්න හැදෙනවා අපි බලමු ත්‍රිකෝණ සංඛ්‍යා වලින් අද අපි ප්‍රශ්න තියෙනවා මොනවද කියලා බලමු එතකොට ඔයාලට මේ දෙක හොඳට පුළුවන් වෙයි අනිවාර්යයි සමචතුර සංඛ්‍යා රටාවේ පොදු පදයේ මතකේ තියෙන්න ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදයේ මතකේ තියෙන්න ඕනේ මොකද මම මෙහෙම කියන්නේ මේවා මතකේ නැත්නම් අපිට ඇත්තටම ගණන් හදන්න බැ අමතක වෙන යාළුවෝ ඉන්නවනම් කරුණා කරලා මේකේ A4 sheet එක ලස්සනට ලියලා පුතාලගේ පාඩම් කරන කාමරේ බිත්තියේ ප්‍රදර්ශනය කරගන්න පුළුවන් ඇස ගැටෙන තැනක තියන්න කොයි වෙලාවෙ එතකොට මේ අමතක වෙන දේවල් ඉබේම මතකයට නැගෙන්නේ නැතුව පොතේ තිබුණත් නම් මතකයේ තියෙන්නේ නැ සමහර දරුවෝ ඉන්නවා එකපාරක් ලියව ගමන් හොඳට මතකයේ තියාගන්න පුළුවන් හැබැයි ගොඩක් දරුවන්ට එහෙම බෑ පුතේ ඒ නිසා අපි කරන්නේ A4 sheet එක ලියලා මේක පිටිය හොඳට ප්‍රදර්ශනය කරගන්නවා එතකොට පුතාලට පුළුවන් කිසිදු ගැටලුවක් නැතුව ඒක හොඳට මතකයේ තියා කොයි වෙලාවෙත් ඇස ගැටෙන්න ඕනේ එදියා බලන්න ඕනේ එතකොට ගණන් අමාරුයි කියලා කියන්නේ නෑ එතකොට මෙන්න මේ පොදු පද දෙක නැත්නම් මේ සාධාරණ පද දෙක නැත්නම් මේ අපි කිව්ව n වෙනි පද දෙක මේ දෙක අපි හදලා ගිසති අවසන් කළා අද අපි ගණන් හදනවා කියලා කිව්වා ඔන්න දැන් මගේ දරුවන්ට මම මේ පොදු පද දෙකෙන් නැත්නම් මේ සාධාරණ පද දෙකෙන් මේ n වෙනි පද දෙකෙන් ගණන් හදන්නේ කොහොමද කියලා කතා කරමු පැහැදිලිද නැහැ මම උතලගේ අභ්‍යාස පොතේ යන්නම් මා ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් පොත නැති අයට එතකොට උතලට ගැටලුවක් නැතුව හොඳට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් ගයි මෙන්න බලන්න හොඳේ excuse me sir කියලුදේ සර් හත වසර ටර්ම් ටෙස්ට් එක ජනවාරි මාසේ තියෙනවා සර් පේපර් එකක් කරන්න බැරිද කියලුදේ කියන්න හත වසර ටර්ම් ටෙස්ට් එක ජනවාරි 10 වෙනිදා තියෙනවා ඒ පේපර් එකක් කරන්න බැරිද සර් ඊට කලින් ඔව් සර් අපිටත් තියෙනවා ඔව් ඔව් පොඩක් තියෙනවා ඔව් මෙහෙමයි මේ ඔව් සර් එකට සැලැස්මක් හරි ගස්සලා තියෙනවා සර් එකට සැලැස්මක් හරි ගස්සලා තියෙනවා දැන් අපිට මේ එන 10 වෙනිදා තියෙන දරුවන් නම් පුංචි ගැටලුවක් තියෙනවා නැත්තම් පුතාලගේ
අවසාන වාර පරීක්ෂණයේ 7 වෙනි ශ්‍රේණියනෝනේ අවසාන වාර පරීක්ෂණයේ මාර්තු මාසේ අන්නේ වාර පරීක්ෂණයේ සර් අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍ර පෙළක් කතා කරගෙන යනවා මොකද ඒ වාර විභාගයේදී හොඳ ලකුණු ටිකක් තියෙන්න ඕනේ මොකද මම පුතාලට 7 ශ්‍රේණිය ඉගැන්වුවේ ඒක නිසා එතෙන්දී 3 වෙනි වාරයට යන්න සර් ප්‍රශ්න පත්‍ර පෙළක් කතා කරගෙන යනවා හැබැයි 10 වෙනිදා ඉනේකට අපිට හදිස්සියේ කරන්න බෑ පුතේ 3 වෙනි වාර විභාගයේ මාර්තු මාසයේ තියෙන එක අනිවාර්යෙන් පුතාලගේ ඔකේ නේද? සර් ඔය බෝඩ් එකේ තියෙන කෙනා දැම්ම මොකුත් ලියන්නේ නැහැ. දැම්ම මොකුත් ලියන්නේ නැහැ. කිසිම දෙයක් ලියන්න එපා දැම්ම. සර් අතුරුවා ගිය සතියේ ලිව්වා. කියන්නකෝද? අපි ඔව්වා ගිය සතියේ ලිව්වා. ආ ඒක තමයි. මේ ගිය සතියේ අපි ලියලා තියෙන අලුතෙන් දැම්ම මොකුත් ලියන්නේ නැහැ. මම පුතාලා ලියා ගන්න ඕනේ වෙනකොට කියනවා. නැතුව බෝඩ් එකේ ලියලා ඉන්නේ හැම එකම පුතාලා ලියන්නේ නැහැ. හරි. එතකොට මේ ඔකේ මම දැන් ඇඩ්ුනේ මොනවද කරේ? තාම මුකුච්චතා කරේ නෑ පුතේ. අපි 1-4 අභ්‍යාසෙට යන්නයි ඉන්නේ මේ. 1-4 අභ්‍යාසෙට යන්නයි ඉන්නේ. චුට්ට ගී සතිය කතා කරපු දේවල් මතක් කරලා දුන්නා විතරයි. පුතාට ගැටලුවක් වෙන්නේ නෑ. අපි 1-4 අභ්‍යාසෙ කතා කරන්න ඉන්නේ මේ. තේරුණාද රයි? හරිද? හරි. 8 වසර නෝට් ටික මේ දාන්න පුළුවන්ද? මෙහෙම පුළුවන් පුතේ අපේ වෙබ්සයිට් එකට යන්න වෙබ්සයිට් එකේ පුතාට සර්ව ගන්න ඔක්කොම වීඩියෝස් තියෙන හැම පාඩමක් ගන්නම තියෙනවා පුතාට එතනින් සර්ව ගන්න වීඩියෝ එක හොඳට බලා ගන්න පුළුවන් එතනින් ගන්නත් පුළුවන් හොඳේ ඔකේ එරබෝ ස්ක්‍රීන් එකේ අඳින්න පුළුවන් පැන්සල අයින් කරන්නකෝ ඒ මොකටද එතකොට ඔයාලා මට බාධාවක් වෙනවනේ හරි උදේ හරි හරි අපි කරගෙන යමු ඔයාලා වැඩිසර බාධාවක් වුනේ නැත්නම් මයික් ඔෆ් කරන්න නැතුව තියන්න හැබැයි බාධාවක් වුණොත් නම් මයික් ඔෆ් කරන්න වෙනවා හරිද රයිට් හරි අපි බලමු පුතලගේ 1-4 අභ්‍යාසය මෙන්න මෙහෙම තියෙනවා ආ ස්ක්‍රීන් එක යන්නේ නැවෙන්නේ කවුද ඔව් සර් ආ දැන් හරිනේ දැන් අදින්න බෑනේ නේද හරි සර්. සර් ස්ක්‍රීන් එක ගියා. හරි. ස්ක්‍රීන් එක ගියා. අනේ නේදුදේ. හරි. දැන් ඔන්න අපි යනවා පුතාලගේ පළවෙනි ගානට. එතකොට ඔයාලා ලියා ගන්නවා පොතේ උඩින්ම හොඳට බලා ගන්න. උඩින්ම ලියා ගන්නවා ඉස්සෙල්ලාම 1-4 අභ්‍යාසය. උඹද ලියා ගන්න 1-4 අභ්‍යාසය. නිබන්ධන දුන්නාට පස්සෙ මුකුජන්ුවක් නැ නිබන්ධනේ ඔක්කොම කරන්නේ අපි අපි ලියා ගන්නවා 1-4 අභ්‍යාසය. බද ලියා ගන්නෙ 1-4 අභ්‍යාසය. පාඩ පෑනකේ ලස්සන ලියා ගන්න පුළුවන් නේ 1-4 අභ්‍යාසය. ඊට පස්සේ අංක 1 කියලා පුතාලා ප්‍රශ්න අංකය දාගන්න. 1-4 අභ්‍යාසය 1-4 අභ්‍යාසය ප්‍රශ්න අංක 1 කියලා දාගන්න. තේරුණාද? රයිට්. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ මෙහෙම කියනවා. අමාරු නෑ. සර් කියන විදිය හොඳට අවබෝධ කරගන්න ඉස්සෙල්. මෙහෙම කියනවා. එකෙන් පටන් ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පීති සංඛ්‍යා රට ආවේ 10වන පදය කීයද මොකද අහන්නේ 10වන පදය කීයද කියලා අහනවා හරි ලේසි හොඳට බලා ගන්නකෝ පුතාලා නිකම් එකපාරට 10වන පදේ මේක කියලා ලියන්නේ නැහැ සර් පුතාලාට පිළිවෙලක් කියලා දෙනවා ඔයාලා ඒ විදිහටම වැඩේ කරගෙන යන්න ඕන එහෙනම් පුතාලා ගන්නවා මෙතෙන්ට 10වන පදය පද ගන්නේ 10වන පදය නිකම්ම ලියන්නේ 10වන පදය සමාන ලකුණක් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවක් ගැන නේද පුතේ අහන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවක් ගැන නේද අහන්නේ එහෙනම් අපි සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදේ ගන්නවා මොකද අපි කියන්නේ n වල දෙවනි බලය මොකද අපි කියන්නේ n වල දෙවනි බලය දැන් අපිට 10 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව නේද අහන්නේ එහෙනම් අපි n තියෙන තැනට 10 දාලා මොකද ගන්නෙ 10ේ දෙවනි බලය මොකද අපි ගන්නෙ 10ේ දෙවනි බලය කාටද කියන්න පුළුවන් 10ේ දෙවනි බලය? කාටද කියන්න පුළුවන්? කීයද? 100යි. මොරද දේශිත. ඔව් පුතේ ඔව්. ගොඩාක් ඔව් ගොඩාක් දරුවෝ ගොඩාක් දරුවෝ හිතගෙන ඉන්නවා මේ කියන්නේ 10 වාරයක් දෙක කියලා. 10 වාරයක් දෙක නෙවෙයි 10ේ දෙවනි බලය කියලා කියන්නේ. පුතේ 10ේ දෙවනි බලය කියලා කියන්නේ 10 වාරයක් 10යි. 10 දෙවතාවක් ಗುಣ වෙන්න ඕනේ. අන්න එන ඔයාලා උත්තරේ කිව්වා හරි.
දහයේ දෙවුලින් බලයේ කියන්නේ දහ වාරයක් 10 දහ වාරයක් 10 දහ වාරයක් 10 උත්තරේ ඉන්නේ කීයද 100යි අන්න එහෙනම් එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා පිළිවෙලට යනකොට 10 වෙනියට හම්බ වෙන සංඛ්‍යාව කීයද 100යි 10 වෙනියට හම්බ වෙන සංඛ්‍යාව කීයද 100යි ඔන්නෝම හදා ගන්නවා නැත්නම් එකවතාවේ උත්තර විතරක් අපි දාන්නේ නැ ඔන්නෝ කතාව වල හොඳට මතකේ තියාගන්න අවශ්‍යයි එහෙනම් පුතේ 10 වන පදයේ සමාන ලකුණ දැම්මා ඇයි n වල දෙවෙනි පලයේ ගත්තේ සමචතුරස්‍ර සංඛ්‍යාව ගැන අහන හින්දා එහෙනම් අපි 10 දෙවෙනි පලයේ කියලා දැම්මා 10 දෙවෙනි පලයේ කියලා කියන්නේ 10 වාරයක් 10 10 වාරයක් 10 උත්තරය අපි දාගන්න කීයද 100යි 10 වාරයක් 10 දාගන්න කීයද 100යි කතාව පැහැදිලි නේද හැම එකේම ගැටලුවක් නෑ නේද රයිට් ලස්සනට මේවා එක ගොඩේ ලියන්න නැතුව රූලක් කර රූල ලස්සනට පුතාලා හදාගන්න පැහැදිලිද රයිට් හදාගන්න ලස්සන देवनी का अमार में उधर पाला गया देवनी का सर पाली बनी गाना हदागते नहीं आह हदागते नहीं दे आयो ना मैं हदागते नहीं आह डोमिन डोमिन ने उन्हें पाली बनी गाने हदागते नहीं दे दाहबोल ना पादे ये सामान्य इससे लम्बा गाते इन वाले देवनी बारे किया ला එනි කියලා කියන්නේ 10 දෙවනි පාඩේ. බෝඩ් එක පැහැදිලි නැහැ නේ. කියන්න පුතේ. බෝඩ් එක පැහැදිලි නැහැ නේ. බෝඩ් එහෙනම් ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් ඇති. අනිත් අයට හොඳට පැහැදිලි බෝඩ් එක. පැහැදිලි සර්. පැහැදිලි සර්. පැහැදිලි නෑ සර්. ඔ පුතේ. 10 දෙවනි පාඩේ කියලා කියන්නේ 10 වාරයක් 10 උත්තරේ ඉන්නේ කීයද? 100යි 10 වාරයක් 10 උත්තරේ ඉන්නේ කීයද 100යි ආ හදාගන්න ලස්සනට ලස්සනට හදාගන්න හොඳට පැහැදිලිව නිරවුල තියෙන්න ඕනේ ලස්සනට හදාගන්න සර් බෝඩ් එක චූට්ටක් පේනවා මදි චුට්ටයි පේන්නේ හොඳට පේනවා සර් ඔව් බෝඩ් එක පේනවා පුතේ හොඳට උදාලා සිග්නල් මයික් එක උපරණම් හරි කෑ ගහන නිසා බෝඩ් එක පේන්නේ නැහැ. චුට්ටක් මයික් ඕෆ් කරන්නද? කරන්නකෝ. ආස. අනේ ළමයිට කියන්නේ ආරෝහණ ආරෝහණ පිළිවෙත්. හරි. ප්‍රශ්නාන්ට අවස්ථාවක් දෙන්න ඈ. एक क्या है कहना वाम में मेहम प्रश्न में आकुं सर एक छोटा पहले कला देना हमको दे यालुआ टे गैरलुआ के खिलाफ बाले मुंह पुता दानों ने ये द आरोहण पीलवर टे किया ला ये तो कोटे दें कोहोमात अपे समचतुरस्यां के आ यानि आरोहण पीलवर टे तमाई आरोहण क्या क्या मुकादे कुड़ाई के इंदला विशाल एकड़ මද කියන්නේ කුඩා එකේ ඉඳලා විශාල එකට. ඒකින්ද අවරෝහණ කිව්වොත් තමයි මුතේ ප්‍රශ්නේ තියෙන්නේ. කිසිඳු සංඛ්‍යා රටාවක් මේ දක්වා වාරට අවරෝහණ කියලා කොහෙවත් කිව්වේ නැහැ. උදාහරණ කියන්නේ මොකද්ද? ආරෝහණ කියලායි කියන්නේ. ඒක නිසා කලබල වෙන්න එපා බලන්න ඊළඟ ඔක්කොම සංඛ්‍යා රටාවල ප්‍රශ්න අහන්නේ ඔක්කොම තියෙන්නේ ආරෝහණ. හැබැයි අවරෝහණ කියලා කිව්වොත් අන්න පුතා තවතාවක් හිතන්න ඕනේ. අටේ පන්තියේදී අවරෝහණ වෙන සංඛ්‍යා රටා එකක්වත් කතා කරන්නේ දැන් 9 ඊට ඊට පස්සේ තියෙනවා අටේ පන්තියේදී හැම එකක්ම යන්නේ කුඩා එකේ ඉඳලා විශාල එකට ඒ නිසා පුතා ඒ ගැන ඒ තරම් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ හරි නේද හරි තව හතරක් ඉන්නවා නම් චුට්ටක් මට මැසේජ් එකක් දාන්න පුතේ chat box එකට
හදලා ඉන්නවද? හරි නේද? ආරයි. හරි පුතේ. දැන් කටියම හරිනේ? රයිට්. හරි. මෙන්න ඊළඟ ප්‍රශ්නෙට යන්න. හොඳට බලා ගන්න. හොඳේ රයිට්. මේ හොඳට බලා ගන්න. පුතලා කිය අපි මේ බෝඩ් එක ගන්නම්. මෙන්න. ආරයි. හොඳට බලා ගන්න. හොඳේ? ප්‍රශ්න අංක 2. මෙන්න ප්‍රශ්න අංක 2. त्रिकोण संख्या लियागिन 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 एक तुन हाय दहाय पहालव विषय कौन है? तब मित्र इंटर ने बोला मेक पालवेनी एक मेक देवनी पादे मेक तुम्हीनी पादे मेक हाथरवेनी पादे मेक पास्सेनी पादे मेक हाये वेनी पादे अभी डोंग की तो दहावेनी पादे अभी डोंग दें इतरुटी का लियागंडे बैनी इधर खीते तो हरी दुकाई नहीं है इतरुटी के सर लियागंडे बैनी उ අපි ඔහොම හදන්නේ නැහැ පුතේ. නැක් පුතලගේ දහවෙනි පදයේ ඇහුව නිසා ගැටලුවක් නැහැ. හදිසිය විසවත් ඇහුවා නම් හෙට විතර වෙලිය යනකොට නේද? ඒකෙන් හින්දා මේ වගේ පද ලියලිය ඉන්නේ නැහැ. ඒක හොඳට ඔයාලා මතකේ තියාගන්න. දහවෙනි පදේ හොවා ගන්න මෙන්න සර් ලේසි ක්‍රමයක් කියලා දෙන්න. හොඳට බලා ගන්න. හොඳේ රයිට් මෙන්න. අපි ලියා ගන්නවා ඉස්සෙල්ලා වගේම දහවන පදය. මොකද ගන්නෙ? දහවන පදය සමාන ලකුණ දැම්. හැම විටම ගන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ගැන කතා කරන නිසා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදයේ කියන්නේ කොහොමද? n n දන 1 බෙදීම කීයද 2. ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදේ. n වරහන් තුල n දන 1 බෙදීම 2. ගෙදර ඉන්න ගමන් චුට්ටක් කියව කියව ඉන්න. අද සර් කියලා දුන්නා. එන් එන් දාන එක බෙදීමදී කොහොම කීව කියන්නේ? කීව කිව ඉන්නේ නේද ඉන්නකොට. ඔම කීව කිව ඉඳපුවා මේක හොඳවලු පුළුවන් වෙන. එතකොට පාඩම් කරන්න බෑ පුතේ. මේක හොඳවලු කියවන්න gider ඉන්න එක. හොඳට පේන්තර එක මේක ලියලා තියන්න. දැන් 10 වෙනි පදය නේද අහන්නේ. එහෙනම් අපි මේකේ එන් තියෙන තැනට කියලා දාන්නේ 10 දාගන්න. හොඳට බලා ගන්න කොහේ 10. වරහන දැන්. මෙතෙන්ටත් 10. එකතු කිරීම එක බෙදීම කියලා අපි දාගන්නේ දෙක. දැන් හොඳට බලා ගන්න. 10 උතරගේ මෙන්න මේ වරහන ඉස්සරහා ගණිත කර්මයක් තියෙනවා. ඒ ගණිත කර්මය තමා ಗುಣ කිරීම. මොකද අපි කරන්නේ ಗುಣ කිරීම. එතකොට මෙන්න මෙතන ඉස්සරහා තියෙන ගණිත කර්මය මොකද? ಗುಣ කිරීම. 10යි 1යි එකතු කර ගන්නවා උත්තරේ 11යි. බෙදීම කීයද? 2. දැන් හරියෙසි 10 11න් ಗುಣ වෙනවා. උතල දන්නවා 10න් ಗುಣ වෙනකොට ඒ සංඛ්‍යාවේ අගඩ බිඳුවක් එනවා නේද? එතකොට 10 11 හැංගුණ වෙනකොට 110 එනවා. බෙදා ගන්නවා කියන්නේ 2. 110 දෙකෙන් බෙදුවාට පස්සේ පුතාලට උත්තරේ දා ගන්න පුළුවන් ගැටලුවක් නැතුව මේක එක වතාවේ බෙදන්න ඕන කියලා නීතියක් කොහෙවත් නැහැ පුතේ. එකපාර අමාරු විතර පුතාලට බෙදා ගන්න වෙන තැනක බෙදලා මෙතෙන් උත්තරේ ගේනවා කීයද කියලා. එහෙනම් 110 දෙකෙන් බෙදුවාම පුතාලට ලේසි උත්තරේ ගන්නවා 100 දෙකෙන් බෙදුවාම 50යි 10 දෙකෙන් බෙදුවාම 5යි එහෙනම් 50යි 5යි කීයද 55යි මං චොරක් උඩින් උත්තරේ ලියන්නම් මෙතෙන්ට උත්තරේ එන්නේ කීයද 55යි එහෙනම් දරුවනේ දහවන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයදෙන්නේ 55යි අපි අර වගේ ලිය ලිය යනවද එහෙම කරන්නේ එහෙම කරන්න බෑ අපිට එහෙම කරන්න බෑ මොකද සංඛ්‍යා ගොඩාක් අපිට ලියන්න වෙනවා දහවෙනි පදේ කිව්වහම පද කීයක් අපි ලියන්නද? එහම අමාරුයි ලියන්න. ඒකින් ද අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහට පුතාලා පොදු පදේ ආශ්‍රය කරගෙන
මේ වැඩේ කරන්න ඕන නැතුව අපිට ආවට ගියාට මේවා කරන්න බෑ මම දැක ගොඩාක් පාසල් වල මේ සංඛ්‍යා ටික ලියලා ගන්න විදියක් කියලා දීලා තිබ්බේ එහෙම බෑ ලියලා ගන්න කිව්වොත් මේ වැඩේ පරක්කු වෙනවා ප්‍රශ්නපත්‍රේ ලියන්න වෙලාව මදි වෙනවා ඒ නිසා මෙන්න මේ විදියට පුතාලා හරි ගස්සලා ලස්සන උත්තරේ ගන්න අවශ්‍ය වෙයි තේරුණාද ප්‍රශ්න අංක දෙක 10 වන පදයේ සමානයි එන් වරහන් තුළින් දන එක විදීම දෙක ඒක තමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය ආදේශ කරලා ලස්සන උත්තරේ ගන්නවා හදාගන්න පුළුවන් ඒක පුංචි වෙලාවක් දෙන්නම් පුතාලට කලබල වෙන්න එපා පාඩුවේ ලස්සනට හදාගෙන යන්න එමාර කාට හරි ගැටලුවක් තියෙනවා නම් අමාරුතනක් තියෙනවා නම් තේරුම් නැතනක් තියෙනවා නම් chat box එක message එකක් දාන්න මට මෙතන තේරුනේ නැහැ කිය. තේරුණාද? ලස්සන හදායි. ප්‍රශ්න වලට අවස්ථාවක් දෙන්න පුතේ ඈ. ප්‍රශ්න වලට අවස්ථාවක් දෙන්න. උnder පැහැදිලිව ලස්සනට ඉරවුල හදා ගන්න හොඳේ ලස්සන හදා ගන්න පුතේ උnder පැහැදිලිව හදා ගන්න හොඳේ උදේ ගොඩක් අය වැඩ කරනවා අපි ඉන්නම වීඩියෝ ඕන් කරන්න वीडियो ऑन करा नंगे उदय गुड़ा का वेट करना बेनो उदय बुते हैं उधर मास्टर वेटी करा तब हादने के लिए किन्होंने मैसेज या डांसर दकुनवती වංගදී කන්න බැරි ඉඳන් දකුණු අතින් කන්නේ නේද එතකොට අපිට එක දිගට පුරුද්දක් විතර ආපු දෙයක් නේද පුතේ දකුණු අතින් පච්චන්නේ වංග අතින් කන්න බැරි ඉඳන් එක දිගට ආපු පුරුද්දක් අපේ එතකොට ඒ වගේ තමයි මේ එන්දාන එක කියන කොටස මේ සූත්‍රයේ ආරම්භ උනේ කවද්ද එදා ඉඳලා මේ එන්දාන එක සූත්‍රයේ තියෙනවා ඒක නිසා තමයි අපි දෙන්න ඔය එන්දාන එක කියලා දාන්නේ පුතාලට සූත්‍ර හැදුනේ හරි විභාගය අහන්නේ නැහැ නේ නැත්නම් මේ පොදු පදේ හැදුනේ හැටි අහන්නේ නැහැ නේද පුතාලට වලට තියෙන්නේ මේ ආශ්‍රය කරගෙන මේකෙන් ගණන් හදන්න ඉතින් පස්සේ ලොකු පන්ති වලට ගියාට පස්සේ මේ හැදෙන්නේ කොහොමද කියලා කියලා දෙනවා. නමේ පන්තියේදී මේක හැදෙන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. දැනට ඔයාලා රටේ පන්තියේ ඕනේ වෙන්නේ මේක ආශ්‍රයෙන් ගණන් හදාගන්න විතරයි. ඔය බලන්න එක ප්‍රශ්නයකවත් මේක හැදුණ හැටි අහුවද කාගෙන්වත්? නෑ නේද? එක පොදු පදයක්වත් හැදුණ හැටි අහන්නේ නෑ. ඒක නිසා පුතාලා මේ පොදු පදයේ ආශ්‍රයෙන් ගණන් හදාගන්න විදිහ මතක තියාගත්තරම් ඕන තරම් ඇති. කතාව පැහැදිලිද? තේරුණා නේද? හරි. එතකොට उत्तर
ඔන්න හදා ගන්නා විදිය මේවා හොඳට තේරුම් ගන්න සර් හැම සුරු කිරීමක් ගන්නෙම කතා කරනවා එහෙම කරන්න පුතේ මේ වැඩේ ඔයාලට හොඳට අවබෝධ වෙන්න ඕනි නිසා නැත්තම් සර් ඔයේ කරගෙන යන්න තිබුණා මම එහෙම කලේ නෑ එක පාඩමක්වත් එක ගානක්වත් එහෙම කලේ නෑ හැබැයි බොහොම පිළිවෙල හැම ගානක්ම කතා කරන්නේ මේවා හොඳට ඔයාලට අවබෝධ වෙන්න ඕනි නිසා තේරුණාද ඔන්න දැන් මම මේ ගාන මකනවා එතකොට මේ ගාන කාටවත් ගැටුවක් නෑ නේද රයිට් ඔන්න අංක 2 හරි හරිද ඊට පස්සේ 3 වෙනි එකට යනවා මෙන්න 3 වෙනි එක ප්‍රශ්න අංක 3 උදාරේ 3 වෙනි එක මෙහෙමයි අහන්නේ මුදල බලා ගන්න ඒකෙත් අර ආරෝහණ කියලා තියෙන උදාර බලන්න එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිළිදී සංඛ්‍යා රටාවේ එකට විශාල වූ 50ට කුඩා වූ යම් පදයක් එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිළි සංඛ්‍යා රටාවේද පදයක් වේ. එම පදයේ කුමක්ද? එම පදයේ කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද? එම පදයේ